පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා වටේ නැති ඇමතිවරු තමන්ට ඕන ඕන දේවල් කියන්න පටන් අරන් තිබෙනවා. විවිධ අවලාද අපහාස උපහාස සිද්ධ කරන පටන් අරගෙන තිබෙනවා. මේ කාරණා ඊළඟ දවසේ දේපාන්තර ප්‍රධාන ජාතික පුවත්පත්වල සිරස් තල බවට පත් වෙලා ඉලියට එනවා. රූපවාහිනි වල පත්‍ර කියවන වැඩසටහන් වල මේවා උදේ පාන්දර සමාජයට උදාහරණ. ඔවුන් කියලා තියෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වල මුවා වෙලා අමු කෙප්ප කෙබර වෙන්න පුළුවන්. හැබැයි වටේ ජාතික පුවත්පත් හරහා ජනමාධ්‍ය හරහා මේ සියලු කාරණා දැනගත වෙන්නේ. කතා කරපු කතිකෙන් සියලු දෙනා වගේ මතු කරපු කාරණාව තමයි මේ වටේ මාධ්‍ය ඉදහස් එක පැත්තකින් අනිත් පැත්තෙන් පුද්ගලික අයිතිවාසිකම් සම්බන්ධ දේවල් බරපතල අර්බුදය. අපේ පිටිපස්සේ තියෙන බැනර් එකේ තියෙනවා ලංකාවේ මාධ්‍ය ඉදහසේ තරම. දැන් අද ජනාධිපතිවරණයක් අභිමුව අපි ඉන්නේ. බොහෝ දෙනෙක් කතා කරනවා කොහොමද වටේ මාධ්‍ය ඉදහස, කොහොමද පුරවැසියන්ගේ අයිතිවාසිකම්, කොහොමද මේවා සිද්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා. දේශපාලනඥයන් දැන් පම්පෝරි ගන්න පටන් ගන්න තියෙනවා මේ කාරණා සම්බන්ධයෙන්. නමුත් අවසානයේ පුරවැසියන් විදිහට අපි මේවා කියව ගන්න ඕනේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ජනතාවට පාර පෙන්වීමේ අයිතිය තිබෙන්නේ ජනමාධ්‍ය වෙදින විදිහට ඔබට සහ අපිට. ඒකෝර ඒ වගකීම අපි ඉෂ්ට කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අපි තවදුරටත් සිතා බැලිය යුතු කාලයක් නිර්මාණය වී තිබෙනවා. දැන් කලින් කතා කළා වගේ තිල අලහකුන් සහෝදරය කතා කළා වගේ අපි දැක්කා ඒක ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම මාධ්‍ය මර්ධනය විටින් විට ක්‍රියාත්මක වන ආකාරය. යම් කිසි කාලයක අවිබලයෙන් මාධ්‍යවේදික අතපය කඩලා අතුරුදහන් කරලා මාධ්‍ය මර්ධනය ක්‍රියාත්මක වෙනකොට පස්සේ කාලෙකදී පාලකයන් මේ සම්බන්ධයෙන් අලුත් ක්‍රම හොයාගන්න. ඊළඟ අදියර තමයි නීති සම්පාදනය කරලා මාධ්‍යවේදීන් මර්ධනය කිරීමේ කාලය. වරදාන වරප්‍රසාද දීලා ඒවට නතු කරගෙන මාධ්‍ය මර්ධනය කරන්න බැරි නම් නීති රීති පනවලා ඒක ඇතුලේ මාධ්‍යවේදීන් කොටු කරගන්නේ කොහොමද කියලා ඔවුන් උත්සාහ කරනවා සැලසුම් සකස් කරන්න. මේකේ කෙනෙක් හිතන්න පුළුවන් මේ තොරතුරු නිතා ගැනීමේ අයිතිය සම්බන්ධයෙන් වෙන නීති අනපනත් විතරක් පාවිච්චි කරලා මේ මාධ්‍ය මර්ධනය කරනවා කියලා නෑ. ඉදිරියේදී බදු සහ ඔය ආයතන ලියාපදිංචි කිරීම වගේ කාරණා පවා ඉස්මතු කරලා මාධ්‍ය විදින්ව මර්ධනය කිරීමේ හැකියාව පාලකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තත්ත්වයන් අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් මේ කතිකාවේදී විශේෂයෙන්ම කියන්න අවශ්‍යතාවය තියෙන්නේ මේ වෙනකොට රටේ මතුවලා තිබෙන තත්ත්වය පිළිබඳව. අපි අවබෝධ කරගන්න ඕන වටක් ක්‍රියාත්මක වෙන්නේ රට කරවන ලියවිල තමයි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හැබැයි මේ වෙනකොට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බරපතල අවුල් ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. කලට වේලාවට මැතිවරණ පවත් ගන්න බැරි ජනාධිපතිවරණ පවත් වුණා කියවට පස්සේ ඒ සම්බන්ධයෙන් විවිධ අර්බුද අහන්න ලැබෙන ජනාධිපතිවරණ අභිමුව ජනාධිපතිවරණ දුරකාලය පහළ මේ අයයි කියලා කතා කරන ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය පනත් කෙටුම්පත් 22 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ පාර්ලිමේන්තුවට අරගෙන ආපු වෙලාවක අධිකරණීය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ලබා දුන්නු නියෝගය විශේෂම ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරපු ක්‍රමවේදය නිවැරදි නොවන බව බැලූ බැලමට පෙනී යන හේයින් පොලිස්පතිවරයාගේ දුරකාලය පොලිස්පතිවරයා දුරේ දැරීම යම් කිසි කාලයකට වාරණය කරමින් නිකුත් කරපු වාරණ නියෝගය නොපිළිගන්නා තත්ත්වයකට රටේ පාර්ලිමේන්තුව පත් වී තිබෙනවා. රටේ අගමැතිවරයා පාර්ලිමේන්තුවට කියනවා සමහරවිට මේ තොරතුරු අපිට මාධ්‍ය විදිහට මේ ප්‍රසිද්ධ මාධ්‍ය තියාගෙන කතා කරන දෙනි තත්ත්වයක් කියන. රටේ අගමැතිවරයා කියනවා අධිකරණ නියෝගය අපි පිළිගන්න ලැස්ති නැහැ කියලා. ඒතකොට කොහොමද මේ රටේ නීති ආධිපත්‍ය ආරක්ෂා වෙන්නේ? සමහර වෙලාවට මේ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කියපු කතා ටික ඒ විදිහටම නැතුව මේකේ සාරාංශය ඔබට කියන්න ගියොත් එහෙම මාධ්‍යවේදියෙක් ඔහු බව අධිකට අපහාස කිරීමේ චෝදනාව යටතේ අතරොන්ඩපත් වෙන්න පුළුවන්. ඉතින් මේක බරපතල තත්වයක්. ඉතින් මේ වගේ තත්වයන් තුළ රටේ නීතියේ ආධිපත්‍ය අපි ආරක්ෂා කරන්නේ කොහොමද? මේ කාරණා සම්බන්ධයෙන් පුරවැසියා අපි දැනුවත් කළ යුතුයි. මේ කාරණාවේදී මේ වෙනුවෙන් කැප වෙන මාධ්‍යවේදීන්ද ඔවුන්ගේ ශිෂ්‍ය මාධ්‍ය ආයතන වලට බලපෑම් කිරීම ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඉතින් අර අපේ නිශ්ශංක මහත්මයා සහෝදරයා කිව්වා වගේ විවිධ ආකාරයේ කණ්ඩායම් මේ සම්බන්ධයෙන් මර්ධනකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. අනික් පැත්තෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා රටේ නැති ඇමතිවරු තමන්ට ඕන ඕන දේවල් කියන්න පටන් අරන් තිබෙනවා. විවිධ අවලාද අපහාස උපහාස සිද්ධ කරන පටන් අරගෙන තිබෙනවා. මේ කාරණා ඊළඟ දවසේ දේපාන්තර ප්‍රධාන ජාතික පුවත්පත්වල
සිදස්ථල බවට පත් වෙලා එළියට එනවා. රූපවාහිනිය වල පත්‍ර කියන වැඩසටහන් වල මේවා උදේ පාන්දර සමාජයට උදාහරණ. ඔවුන් කියලා තියෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වල මුවා වෙලා අමු කෙප්ප කෙබර වෙන්න පුළුවන්. හැබැයි වටේ ජාතික පුවත්පත් තරහා ජනමාධ්‍ය හරහා මේ සියලු කාරණා දැනගත වෙනවා. එතකොට මේ සිද්ධ වෙන ජනතාවගේ ඔළුවට දාන ව්‍යාධි තොරතුරු වලට වග කියන්නේ කවුද? මේවට වග කියන්නේ කෙනෙක් නැහැ. හැබැයි මාධ්‍යවේදී එළිය ඇවිල්ලා කතා කළොත් රටේ පුරවැසියෙක් එළියට ඇවිල්ලා මොකක් හරි කිව්වොත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න අනපනක් පාවිච්චි කළ දඩයම් කරන්න ඒවට සියලු දෙනා ලකලෑසිලා ඉන්න. අනුන් ගැන හොයන්න කලින් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන ආයතනය පාර්ලිමේන්තු විවස්සා දායකය ඒක හදලා හිටියොත් හොඳයි කියලා අපිට හිතන පුරවැසියන් විදිහට. ඊළඟට නීති ආධිපත්‍යයක් නැති රටක ඕන වෙලාවක ඕන දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. රටේ ජනතාව බලාගෙන ඉන්නේ තොරතුරු දැනගන්න. ඔවුන්ට තොරතුරු ලබා දෙන විවිධ මූලාශ්‍ර තිබෙනවා. දැන් තිල්නාලාගම සහෝදරය කිව්වා වගේ රටේ ශිෂ්‍යමත් වෙන ජාතික පුවත්පත් ඊළඟට විදුත් මාධ්‍ය රූපය නිසා ගුවන් විදුලි මේ සියලු මාධ්‍ය ආයතන වලට යම් කිසි ආකාරයක දේශපාලන බලපෑම් ඒ වගේම දේශපාලන හිතවත්කම් මත යම් යම් ආකාරයේ බලපෑම් වල නතු වෙන බව අපි දන්නවා. අපිත් ඒ ආයතන වැඩ කළා දිනන ජනාධිපති වරුණ සමයන් වලදී මහමැති වරුණ සමයන් වලදී ඒ ආයතන හැසිරෙන ආකාරය සහ සමහර අවස්ථා වලදී අපිට පවා ඒ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වෙන්න ලැබුණු ආකාරය පිළිබඳව අපි දන්නවා. ඒකේ වරදක්ද ඒක මොකක්ද කියලා කියන්න අපි උත්සාහ කරනවා නම් මෙතනදී කියන්න තියෙන්නේ මාධ්‍ය වේදීන්ගේ වගකීම නැත්නම් මාධ්‍ය ආයතන වගකීම ජනතාව බලාපොරොත්තු වන ආකාරයෙන් සර්ව සාධාරණ ලෙස ඉටු නොවන පරිසරයක් ඒ තුළ නිර්මාණය වෙනවා කියන කාරණාව. එතකොට මේ තත්ත්වය අදටත් එහෙමම තමයි. රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතම් මාධ්‍ය ආයතන මේ බලපෑම් වලට රතු වෙන්න පුළුවන්. නමුත් රටේ මේ වෙනකොට තියෙන සමාජ මාධ්‍ය ජාල හරහා ඔය වාරණය කරන තොරතුරු වේගයෙන් ජනතාවට කාන්දු කිරීමේ ජාන්ත්‍රණයක් ආරම්භ වෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් කැප වෙන සමාජ මාධ්‍ය ව්‍යාපාරින් ඒ වගේම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් විශාල පිරිසක් ඉන්නවා. එතකොට මේ අය තමයි රටේ ජනතාව දැනුවත් කරන්නේ. මේ විවිධ මර්ධනකාරී තත්ත්වයන් උඩ සල්ලි වලට විකිණෙන තත්ත්වයන් උඩ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදී තමන්ගේ අපකපවීම කරන්න හැම්ම තියෙන මාධ්‍යවේදීන් පිරිසක් පිහි වෙලා ඉන්නවා. පුරවැසියන් පිරිසක් පිහි වෙලා තියෙනවා. එතකොට අන්න ඒ පිරිස ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඒ වගේම ඒ මිනිස්සුන්ට සමාජයේ ජනතාව දැනුවත් කරන්න පුළුවන් වටපිටාව සලසා දීමත් ඒ අවශ්‍ය පහසුකම් සලසා දීමත් පුරවැසියන් විදිහට අපි හැමෝගේම වකිම් බවට පත් වෙනවා. එතකොට මේ ජනාධිපතිවරණ සමයක අපි දන්නවා රටේ පොලිස් පතිවරයෙක් වැඩ බල පොලිස් පතිවරයෙක් තවම පත් කරගන්න බැරිලා තියෙන තත්ත්වයක රටේ විධායකයෙක් කියනකොට පොලිස් පතිවරයා පත් කරගන්න බෑ මමත් දැන් තරගෙන ඉදිරිපත් වෙලා තියෙන්නේ මම පත් කරොත් දැන් මේක පක්ෂග්‍රාහී කාරණාවක් වෙන්න පුළුවන් අධිකරණයට පෙස්සන් වෙන්න පුළුවන් කියලා කියන කාලෙක අපිට හිතනවා පොලිස් පතිවරයෙක් පත් කරගන්න බැරි විධායකයක් ඉවස් සාධායකයක් කියන රටක අනිත් කරුණු කාරණා ගැන කවර කතාද කියන්නේ ඉතින් මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයක් තුළ ගත කරමින් ඉන්න මොහොතින් මොහොත උණුසුම් වෙන අමුතුම විදිහේ දේශපාලන ආර්ථික ආගමික වටපිටාවක් තිබෙනවා. අධිකරණ නියෝගයක් ලබා දුන්නට පස්සේ අධිකරණ නියෝගයට එරෙහිව අධිකරණ නියෝගයට යම් බලපෑමක් කිරීම අරමුණින් මම දැක්කා ඊයේ දවසේ භික්ෂුන් වහන්සේලා මහා සංඝරත්නය යැයි කියා ගන්නවා. මම එහෙම කියන්නේ මේ මහා සංඝරත්නය කියලා කියන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා එහෙම නැතුව මේ විවිධ දේශපාලන කණ්ඩායම් වල විවිධ පුද්ගලයන්ට මේ ඒ අයගේ න්‍යාය පත්‍ර ඉෂ්ට කරන අය මහා සංඝරත්න කියන කුලකයට දාන්න එපා. මේ රටේ ජනතාව ඒකත් තේරුම් ගන්න ඕනේ. මොකද මහා සංඝරත්නය කියලා කිව්වහම මිනිස්සු හිතනවා මගේ අම්මේ මේ මුළු රටේම ඉන්න මේ බුදුහාමුදුරුවන්ගේ අග්‍ර ශ්‍රාවකයෝ මේ සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ කුලකේ නියෝජනය කරනවා. ඒතර මේ මාධ්‍ය වේදින්ගුණත් අපි ඉල්ලීමක් කරනවා මේ කරුණා කළා විවිධ දේශපාලන කල්ලි කණ්ඩායම් වලට අඩේ යන සමන වේශධාරී වෙන කරුණාකරලා කඩේට නම් දාන ලෑස්ති වෙන්න එපා. එතකොට මේ සමහරලාට අධිකරණ නියෝග වලට එරෙහිව අධිකරණ නියෝග වලට බලපෑම් කරමින් මේ පාට බහල ඉන්න යම් යම් කණ්ඩායම් මොකද්ද අපි මේ සම්බන්ධයෙන් අපි කරන්නට ඕන? අපිට තිබෙන පුරවැසියන්ට ලොකු වගකීමක්. පුරවැසියෙක් විදියට මාධ්‍යවේදියෙක් විදියට අපි මේ කාරණා සමාජ හිලේ කරන්න වගකීමක් තිබෙනවා. දේශපාලනඥයෝ දැන් එක දිගට පටන් අර ගන්නවා බොරු කියන්න, බොරු පොරොන්දු දෙන්න, බොරු ප්‍රතිඥා ලබා දෙන්න, අර ප්‍රතිපත්ති ප්‍රකාශන ලබා දෙන්න පටන් ගන්නවා.
කල්පනා කරලා බලන්න එහෙම ලබාදී ප්‍රතිපත්ති ප්‍රකාශන වල ලියවිච්ච දේවල් මේ අවුරුදු ගණනාව ඇතුළත සිද්ධ වුණා නම් අපේ රටේ මෙච්චර බරපතල ඛේදවාචකයක් අත් වෙනවද? ඔය කිව්ව දේවල් සිද්ධ වුණා නම් සිංගප්පූරුව ඇමරිකාව එහාට ගියපු මහා දැවැන්ත දියුණු සුඛිත මුදිත වුණු මානව ගුණධර්ම අගය කරන මාර රටක් නිර්මාණය වෙලා තියෙන්න ඕන. එහෙම නිර්මාණ වෙලා නැහැ. ඔබ මතක තියාගන්න ඕනේ මේ රටේ ආණ්ඩු ව්‍යවස්ථාවේ හයවැනි ව්‍යවස්ථාවේ තිබෙනවා රාජ්‍ය ප්‍රතිපත්ති සහ ඒ මෙහෙයවීමේ මූලධර්ම පිළිබඳව කරුණු කාරණා දක්වලා තිබෙනවා. ඒක තමයි ඔය සියලු දේවල් තියෙන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඒවා සම්පත් බෙදියාම සම්බන්ධයෙන් ආර්ථික විෂමතාවය දුරු කිරීම සම්බන්ධයෙන් මේ සියලු කරුණු අස්සන දක්වලා තියෙනවා. හැබැයි 28 වෙනි ව්‍යවස්ථාවේ ඒක යටින් දක්වලා තියෙනවා මේ කිසිවක් ඉෂ්ට නොකරට ව්‍යවස්ථා දායකයෙක් නැත්තම් පාර්ලිමේන්තු අය අමාත්‍ය මණ්ඩලය මේ කිසිවක් ජනතාවට ඉෂ්ට කළ නොදුන්නට කිසිම කෙනෙකුට අධිකරණය හෝ අධිකරණය ආකාරයේ ආයතනයකට ගිහිල්ලා ඒවා අභියෝගයට ලක් කරන්න බෑ කියන. එතකොට කොහොමද අපේ රාජ්‍ය මූලධර්ම ක්‍රියාත්මක වෙන්නේ? රාජ්‍ය පාලකයන්ට කොන ඕන දේවල් කරන්න පුළුවන් නම් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ටික වටපිටාවේ තියෙන ඉතුරු කාරණා සම්පත් බෙදියාම සෞඛ්‍ය ආරක්ෂාව මේ සියලු දේවල් අපි හිතනවා මෙතන තියෙනවා කියලා. හැබැයි ආණ්ඩු ව්‍යවස්ථාවෙන්න මේකෙන් බේරෙන්න පුළුවන් පිළ නිර්මාණය කළා තියෙනවා. ඔහුගේ දවසක ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කියනවා අපි 225ම මේ වගන්තියෙන් ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා. මේ ව්‍යවස්ථාවෙන් ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා. ඉතින් මොනතරම් තක්කඩි ගඩකඩ අපි ඉන්නේ කියලා අපිට හිතෙනවා. මේ සියලු අනිත් කාරණා තමයි දැන් දේශපාලන පක්ෂ ගණනාවක් නිර්මාණය කරනවා. ඔන්න අපි තමයි ඊළඟට එන්නේ කියලා නිකන් රැල්ලක් හදාගෙන හිතාගෙන කට්ටිය බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට අපිට පේන්න තියෙන මාධ්‍ය වෙදින් විදිහට අපි නම් ওই කාර කඩේ යන්න උත්සාහ කරන අපිට උත්සාහ අපි උත්සාහ කරන රටේ ජනතාව වෙනුවෙන් පැහැදිලි අදහස් සමාජගත කරන්න සමහර කට්ටිය ඇඳගෙන ඉන්නේ මේ වෙනකොට අපි අතිශෝක්තිය නැත්නම් අති මානසිකත්වයකින් ඉන්නවා අපිට පුළුවන් දිනන අපිට ගේම ගහන්න පුළුවන් කියලා. එහෙම මහත්තුන්ට කියන්න ඕනේ ඒ අයගෙනුත් සමහර වෙලාවට මාධ්‍යට බරපතල විදිහ බලපෑම් සිද්ධ වෙනවා. මාධ්‍ය නිදහස ගැන කතා කරන අධිහෙට බලය ගන්නවා කියලා ලෑස්ති වෙලා ඉන්න සමහර කට්ටියක් සමහර වෙලාවට හිතාගෙන ඉන්නවා මාධ්‍යට දැඩි බලපෑම් කරන්න යම් කිසි අවස්ථාවක. ඒව සම්බන්ධයෙන් අපි පුරවැසියෝ අපේ අවධානය යොමු කරන්න ඕනේ. කිසිම කෙනෙකුට ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන් නැත්නම් මෙහා දේශපාලන පක්ෂ වෙන්න පුළුවන් කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ මාධ්‍යට බලපෑම් කරන්න. ඒකත් කියන්නට ඕන. ඒ තත්වයන් අපි තේරුම් ගන්නට ඕන පුරවැසියන් විදිහට. ඒ වගේම මේ රටේ තියෙන දේශපාලනය නිවැරදිව අපි කියව ගන්න ඕන. මොකද මේ තත්ත්වය අපි කියවගත්තේ නැත්නම් රට නැවත වතාවක් බරපතල තත්ත්වයකට පත් වෙනවා. දැන් ආණ්ඩුව පැත්තෙන් එන්නම දිගින් දිගටම ඔන්ලයින් ඇක්ට් එක අරගෙන ආවා. තව තවත් අනපනත් කියනවා විදුලි මාධ්‍ය නියමයන් පළතකුත් අරගෙන සූදානම් වෙලා තියෙනවා. මේව අරගෙන ඇවිල්ලා මාධ්‍ය වේදීන් හිර කරන්න ලෑස්ති වෙනවා. අපි දන්නවා ඔන්ලයින් ඇක්ට් එක සම්බන්ධයෙන් මම මෙතනට එන්නෙත් දැන් අත්තරම් ප්‍රතිපක්ෂ මාධ්‍ය වේදීන් කියලා කිව්වට මම සහ අපේ ලාල් සහෝදරයා ටෝක් විත් ලාල් YouTube නාලිකාවේ අපි දෙන්න මෙතනට එන්නේ මම දැන් ලාල්ට සහ මට අපි දෙන්නටම ඔන්ලයින් ඇක්ට් එක යටතේ දාපු පළවෙනි නඩුවේ අපි දෙන්නම වග උත්තර කරා. නඩුව සම්බන්ධයෙන් මම කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. නඩුව අපිට ගුණ කරන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකෙක් විදිහට ඉදිරිපත් වෙන්නම් කියලා බලාගෙන හිටපු මහජන උපකිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහත්මයා. ඒතර මේ මහත්මයා මේ නඩුව දාලා අපිට කියනවා අපි ඔහුට පුද්ගලිකව අපහාස කළා. නමුත් මම සහ ලාල් සහෝදරයා අපි දෙන්නම මේ අපේ සම්මුඛ සාකච්ඡාව වලට ලක් කරන්නේ. ලාල් සහෝදරයා තවත් වෙන තැනක සිද්ධ වෙච්ච සාකච්ඡාවක් ඔහුගේ YouTube නාලිකාව පළ කරලා තිබුණා. මගේ YouTube නාලිකාව MSO TV YouTube නාලිකාවද අපි ඍජුවම මම ප්‍රශ්න කරලා තියෙන්නේ ඔහු සමග හිටපු ඔහුගේ පුද්ගලික සහායිකාව. උතන ඇය සඳහන් කරනවා ඔහු සිද්ධ කරපු මූල්‍ය අපරාධ අල්ලස් හෝ දූෂණ වශයෙන් කොමිස භාවට අල්ලස් සබාදීන් වගේ එකත් කරුණු කාරණා ගන්නවා. උතන මේව සම්බන්ධයෙන් නඩුවක් පැමිණිලි ගොනු කරලා තියෙන වෙලාවක තමයි මේ සියල්ල සිද්ධ වෙයි. අපර මේ ඔක්කොම මෙහෙම තියෙද්දි නඩුවක් දාලා දැන් අපි දැන් නඩුවට මුණ දෙනවා. නමුත් ඔන්ලයින් ඇක්ට් එකෙන් කාටද ආරක්ෂාව ලැබෙන්නේ? කාන්තාවන්ට ළමයින්ට ආරක්ෂාව ලැබෙනවා කියලා තමයි ඔන්ලයින් ඇක්ට් එක අරගෙන ඉන්නේ. නමුත් එහෙම ආරක්ෂාව ලැබෙච්ච කිසිම කෙනෙක් නැහැ. මේක ප්‍රභූන්ට පමණක් සීමා වෙච්ච වරදක් වඩ පත් වෙලා තියෙනවා. මේකෙන් නඩු දාන්න පුළුවන් මේ වෙනකොට ඔන්ලයින් ඇක්ට් එක තිබ්බට කොමිෂන් සභාව ස්ථාපිත කළාක් නැහැ. ඒතර මේකෙන් නඩු දාන්න පුළුවන් රටේ සල්ලි තියෙනවා ජනක රත්නායක මහත්තයා වගේ අයට විතරයි. එතකොට මොකද වෙන්නේ? මේ රටේ සාමාන්‍ය ජනතාවට
කිසිම පනතකින් ආරක්ෂාව ලැබෙන්නේ නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක පැහැදිලි මේ අනපනත් එන්නේ මොකටද? ඇති හැකි මිනිසුන්ට බලය තියෙන මිනිසුන්ට ආරක්ෂා වෙන නම් මේ පනත් අරගෙන එන්නේ. ඒකේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. වටේ සාමාන්‍ය ජනතාව, ඒ වගේම පුරවැසියෝ මාධ්‍යවේදී දඩයම් කරන නම් මේ පනත් අරගෙන එන්නේ. එතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ පනත් අරගෙන ඇවිල්ලා අපි උසාවි ගන්න රැස්වැදු කරවලා අපි බය කරන් හදනවනම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ 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 තත්වය ඉදිරියේ තවත් බරපතල තැනකට යන්න පුළුවන්. ඒ නිසා මේ සියලුම පුරවැසියන් මේක තේරුම් ගන්නට ඕන. ඒ වගේම අපිට වගකීමක් තියෙනවා ජනමාධ්‍යවේදීන් විදියට, වෘත්තීය ජනමාධ්‍යවේදීන් විදියට අපේ කාර්යභාරය නිවැරදිව තේරුම් ගන්න. මොකද අපිත් යන්නේ අර අතුරු යනවා වගේ ගමනක්. අපිට තිබෙන වෘත්තීය දැනුමක් ඒක පාවිච්චි කරන්න ඕන. අනිත් පැත්තෙන් ආචාර ධර්මීය තත්ත්වයන් තිබෙනවා අපි ආරක්ෂා කරගන්න ඕන. ඒවා ආරක්ෂා කරගෙන මේ යන ක්‍රමවේදෙට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ බාර දුර කාර්යභාරය වෙනුවෙන් අපි අපකප වෙන්නට ඕන. එහෙම කළොත් එහෙම ඔය මොන නීති අරගෙන ආවත් අපිව දඩයම් කරන්න බැරි වෙන බව අපි පැහැදිලිවම කියන්නට ඕන. එතකොට අපි බය වෙන්න දෙයක්වත් නැහැ. අපේ අතේ වැරද්දක් නැත්තම් අපි කිසි ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි එහෙම නැති වෙන මිනිසුන්ව දඩයම් කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒවට නතු නොවි ඉන්න මාධ්‍යවේදීන්ට පොදු පණ තියෙන්නට ඕන. එහෙම පොදු පණ තියෙන පුරවැසියන් සහ මාධ්‍යවේදීන් බිහි වේවා. වගේම මේ වෙලාවේ තමන්ගේ ජන විඥානය අවදි කරගෙන කිසිම දේශපාලන පක්ෂයකට කඩේ නොගිහින් මේ වෙන දේවල් බලාගෙන ඉඳලා විවිධ ආකාරයෙන් දැනුම ලබාගෙන දැනුවත් වෙලා තමන්ගේ ජනතා පරමාධිපත්‍ය තීරණය කරන්න බල ගන්නවන්න හැකි ප්‍රජාවක් නිර්මාණය කරගන්න අපිට මාධ්‍ය විදිහට හැකියාව ලැබේවා. ඒක ඔබට මේ ප්‍රජාව විදිහට සවි බල ගන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.